හොඳම ඇංකර් පරිප්පු ලංකාවටම SLS ISO සහතිකය සමග කලිසමක් හැදගෙන ඒගොල්ලන්ට ආණ්ඩුවට විරුද්ධව ඡන්ද දීලා ආණ්ඩුව ඇමතිකම් වරප්‍රසාද ගන්න බැහැනේ. කොහොමත් ඒ සියලු දෙනාට මහින්ද මහත්තයා ගාවට යන්න තමයි උමනාව තියෙන්නේ. මොකද ඒගොල්ලෝ හිතනවා ඊළඟ මහචන්දෙන් ඒගොල්ලන්ට ජයග්‍රහණය කරන්න නම් දැම්ම මහින්ද මහත්තයා සෙට් වෙන්න ඕන කියලා. ඉතින් ඒ න්‍යාය පත්‍රයේ ඉඳගෙන තමයි ඒ අය මේ විශ්වාස භංගයක් ගෙනල්ලත් මේව කරේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ සිංහල අවුරුද්දට කලින් ඔක්කොම අයින් වෙලා එතනට ගිහිල්ලා ප්ලග් වෙයි. හැබැයි මේ මහින්ද මහත්තයා ඒගොල්ලෝ ගණීද කියලා මට සැකයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා. මොකද හේතුව මහින්ද මහත්තයා කියන්නේ හොඳ temparaadi වෙච්ච දේශපාලඥයෙක්. මේ එන්නේ අවස්ථාවාදීන් කියලා ඉවරලා දන්න. මොකද අවුරුදු තුනක් ඇමතිකම් දරලා සියලු වරප්‍රසාද අරගෙන මහචන්ද කිට්ටු වෙනකොට මේ එන්නේ මේ මහින්ද මහත්තයාට දෙන ආදරයට නෙමෙයි, තමන්ගේ ඡන්ද දිනා ගන්න කියලා. එතුමට තේරෙනවා මේක. එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිද්ධ වෙන්න ඕන. ගම්මට්ටමේ බිම්මට්ටමේ ජනතාවට දැනෙන විදිහේ ප්‍රතිසංවිධානයක් වෙන්න ඕන. රට ඉල්ලන, ගම ඉල්ලන, මිනිස්සු ඉල්ලන, පාක්ෂිකය ඉල්ලන ප්‍රතිසංවිධානයක් වෙන්න ඕනේ. ඉතින් ඒක පිළිබඳව ඊයේ සාකච්ඡා කරා. හැබැයි ඒ මාධ්‍ය වාර්තාවල පළවෙන විදිහට මේ මොකුත් නැතුව කමිටුවක් පත් කරලා ඉවරයි කියලා තමයි යන්නේ. ඒක පට්ටපල් බොරුවක්. මේ අපි කමිටුවක් කියන්නේ දේශපාලන මණ්ඩලයක් පත් කරා. ඒ දේශපාලන මණ්ඩලය සාකච්ඡා කරලා ඒ හරහා පක්ෂයේ ඉහළ තනතුරු වලට පත්වන උදවිය සම්බන්ධව තීරණයක් අරගෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕනේ. මොකද හේතුව මේ සියලු දෙනාගේ තනතුරු මේ මාසේ 30 වෙනිදායින් ඉවරයි.